ඉතින් අපි දවස් ගානක් plan කළා day out එකක් යනවා යාළුවෝ set එකක්ම ඉන්න මඟුලා වෙන වෙනම ගාන පෙන්නන්න. ඉතින් අද video එකේ මම කියන්න හිතුව දැන් ගොඩක් අය ආසයිනේ යාළුවෝ එක්ක දෙලා day out එකක් වගේ යන්න. ඉතින් hotel එක මොකක්ද කොහොමද අපි book කරේ hotel එක day out එකක් ගියාම මොන මොන දේවල්ද අපිට ලැබෙන්නේ දේවල් ටික මේ vlog එකෙන් කරන්න. අපි දැන් මීගමුවට ඇවිල්ලා ඉන්නේ මේක පුත්තලම පාර. තව අපිට මැප් එකේ පෙන්වන්නේ විනාඩි 6ක් වගේ තමයි හොටෙල් එකට දුර කියලා. Is it at next row? Okay, නැතෝ. Now Camelot beach hotel 2 km can you see that? අපි දැන් හෝටල් එකට ඇවිල්ලා ඉන්නේ මම පෙන්නන්නම් මාත් එක්ක ආපු යාළුවෝ මේ ඉන්නේ මලීෂා දෙවනිතින මදුනි ගිම්හානි අසීම ඉතින් හොටෙල් එකට එනකොටම පිටින් එහෙම ලොකු වාව් එකක් තිබ්බේ නැහැ. ඒ වුණාට හොටෙල් එකට ඇතුල් වෙලා අපි ඇතුළට ආවට පස්සේ මාරම ලස්සනයි බීච් එක ඈතින් පේනවා. එතකොට හොටෙල් එකේ pool area එක ඒ දෙවලුත් එක්ක මාරම ලස්සනයි හොටෙල් එකේ ඇතුළ. ඔයාලා කවදා හරි දවසක ආවොත් බලන්න. ඉතින් මං කියන දේ හරි කියලා ඔයාලට තේරෙයි. මුලින්ම payment එක කරලා හොටෙල් එකට check-in වුණා. අතනම හොටෙල් එක හරිම ලස්සනයි. ඉතින් අර මම කලින් කිව්වනේ ඔයගොල්ලන්ට මේකේ දෙන ෆැසිලිටීස් මොනවාද කියලා කියන්නම් කියලා මේ day out එකකට ආවම ඒ ටික මගේ යාළුවොත් එක්කත් කතා කරලා ඔයගොල්ලන්ට කියන්නම්. මොකද මේ ඒ හැම ইনফরমේෂන් එකම හරියට දෙන්න ඕනේනේ. ඒ නිසා ඒගොල්ලත් එක්කත් කතා කරන ගමන් ඔයාලට කියන්නම්. ඉතින් මෙන්න මේ විදිහට බීච් එකේ view එක අපිට තියෙනවා. ඒත් එක්කම මෙතන තියෙන kids ලාට තියෙන pool එක එහා පැත්තේ pool area එකක් තියෙනවා. මේ තියෙන්නේ බා එක. ඉතින් අපි check in වන ගමන් day out එකකට අපිට මුලින්ම welcome drink එක තමයි හම්බෙන්නේ. ඊට පස්සේ lunch එක, ඊට පස්සේ evening snack එකයි drink එකකුයි හම්බෙනවා. ඒ ටික තමයි මුලින්ම අපිට හම්බෙන්නේ. ඉතින් හොටෙල් එකට check in වුණාට පස්සේ අපිට මෙන්න මේ වගේ welcome drink එකක් හම්බුණා. ඉතින් මේ ඉන්නේ ගිම්හානි. මේ රෝස පාට ඩ්‍රෙස් එකක් ඇඳලා මේ ඉන්නේ මදුනි. අපි මදුනිගෙන් අහම කොහෙද මේ හොටෙල් එක? එතකොට per person charges කොහමද? අපි මදුනිගෙන් එක අහමු. කියන්න. හොටෙල් එකේ තියෙන්නේ නිගම්බෝ. බ්‍රවුන් ස්පීච් එකට ටිකක් ළඟයි. per person අපිට උනේ 4000 වගේ. හරි. ඉතින් ටික අපි දෙන්න කියන්නම්. මේ ඉන්නේ අසීමා. අසීම මොනාද අපිට හම්බෙන්නේ ලන්ච් එක හම්බෙලානේ ලන්ච් එක ලැබුණා ඊවනිං ස්නැක් එකයි අපිට ටී එකයි ලැබුණා ඔව් එතකොට මේකේ කියන්න ඕනේ ගොඩක් හොටෙල් වලට ඩේ අවුට් එකට ගියහම pool access නැහැනේ මේකේ pool එකට අපිට access තියෙනවා මේ ඉන්නේ මලීෂා ඉතින් එයාටත් YouTube channel එකක් තියෙනවා art craft එතකොට මහාන දේවල් ඔයගලන්ට බලන්න පුළුවන් මෙයාගේ channel එකට ගියෝ ඉතින් මාගේ channel එක මොකක්ද මලීෂා කියන්නකෝ beat of art බීට් ඔෆ් ආට් කියලා තමයි channel එක තියෙන්නේ මම link එක පහලින් දාන්නම් ඒකත් ඔයගලන්ට බලන්න පුළුවන් ඉතින් අපි දැන් pool එකට තමයි ඊළඟට යන්න හදන්නේ ඊට කලින් පොඩ්ඩක් beach එක පැත්තට ආවා හරිම අවුයි දැන් දවල් 12ට විතර ඇතනේ ගොඩරියක් අවුව තියෙනවා මේ වෙලාවේ 12:30ට තමයි lunch එක තියෙන්නේ තව විනාඩි 10ක් විතර තියෙනවා අපිට lunch එකට ඊට කලින් අපි ෆොටෝස් ටිකක් ගන්න කියලා තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් වහින්න වගේ තමයි ලෑස්ති වෙන්නේ. අපි ඒත් බැලුවේ දැන් හවස් වෙලා අපිට pool එකට යන්න පුළුවන් එද beach එකට යන්න පුළුවන් එද දන්නේ නැහැ වැස්ස නිසා කියලා. ඉතින් තව ෂුට්ටි වෙලාවයි තියෙන්නේ lunch එකට. ඉතින් lunch එකටත් ගිහිල්ලා පෙන්නනම් මේ කොහොමද කෑම හොඳයිද රසයිද උනාද තියෙන්නේ කියලා පෙන්නන්න. ඉතින් මේගොල්ලෝ ෆොටෝස් ගන්න ගමන් ඉන්නේ. මේක හරියට ආවා.
ඉතින් ඕගලන්ට පේන වැඩි වහිනවා ලොකු වැස්සකුත් නෙවෙයි සාමාන්‍යයෙන් පොඩි වැස්සක් යනවා. ඒ වැස්ස නිසා අපි ලන්ච් එක ගන්න කියලා හිතාගෙන මෙහෙම ආවා. ඕගල් මං කිව්වනේ 12ට ලන්ච් එක තියෙන කියලා. 12ට නෙමෙයි 12:30ට. ඉතින් ඒ නිසා අපි එළිය වැස්සත් එක්ක නිසා මෙතනටලා පොඩක් ඉඳගෙන ඉන්නවා ඉතින්. අපි දැන් සුප් එක තමයි මුලින්ම ගන්නෙ. සුප් එක ගොඩක් රසයි. චිකන් ක්‍රීම් සුප් එකක් තිබ්බේ, ඒකත් එක්ක බන් වර්ග තුනක් විතර තිබ්බා. ඉතින් මේ දේවල් කරද්දී මේක බෙදාගනිද්දී කතා කරන්න බැහැනේ, වොයිස් කරන්න අමාරුයි, කට්ටියත් බලනවා. ඉතින් ඒ නිසා මං හිතුවා මේක ගෙදර ආවට පස්සේ මේකට වොයිස් කරන්න ඕනේ කියලා. ලන්ච් එක ගැන කියන්නම හිතුණා. ස්ටීම් රයිස් තිබ්බා, එතකොට නූඩල්ස්, ෆ්‍රයිඩ් රයිස්, එතකොට චිකන් කරි එකක් තිබ්බා, පෝක් කරි එකක් තිබ්බා, සීෆුඩ් තිබ්බා, එහෙම ගොඩක් දේවල් තිබ්බා අපිට තෝරලා ගන්න පුළුවන් විදිහට. ඒ වුණාට මට ඇහිච්ච දෙයක් තමයි එතන බෝංචි කරි එකක්, මඤ්ඤොක්කය වගේ දෙයක් තිබ්බා. ඉතින් අර මේ මෙනු එක ගැලපෙන්නේ නැති නැහැ කියන එක මට චුට්ටක් ඇහුණා. ඉතින් එහෙම දෙයක් තිබ්බ නැත්නම් කෑම හරි රසයි. ඒ වගේම ඩිසර්ට් ගත්තා අපි, ෆෘට්ස් තිබ්බා මේ වගේ, එතකොට කේක් එකක් තිබ්බා, චොක්ලට් මූස් තිබ්බා, අයිස්ක්‍රීම් තිබ්බා, ඒ වගේ ගොඩක් දේවල් තිබ්බයි, මාස් මෙලෝස්, ජුජුබ්ස් වගේ දේවලුත් තිබ්බා. චේන්ජ් කරගත්තා මේක, අපිට සෙල්ලම් කරන්න පුළුවන්. සෙල්ලම් කරලා තව චූටක් හවුව අඩු වුණාට පස්සේ පූල් එකට යන්න කියලා තමයි අපි දැන් මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මෙතන පොඩි ෆොටෝ ෂූට් එකක් එනකම් අයියෝ. දැන් බීච් එකට යන ගමන් තාම අවුවයි, හොඳටම අවුව. අනික් කටේනම් ගිහිල්ලා ඉන්නේ මේ. අපි ආය වාහනේට ගියා මේ ෆෝන් එකේ බැටරි ලෝ වෙලා පවර් බැංක් එක ගන්න. ඉතින් බලමු දැන් අනික් අය හොයා ගන්න ඕනේ. මම කතා කරන වොයිස් එක හරියට ඇහෙන්නේ නැතුව ඇති, මොකද ගොඩාක් හුලඟ රැල්ල සද්දෙත් එක්ක. ඉතින් ඕගලන්ගේ යාළුවෝ සෙට් එකක් එක්ක එනවා නම් එන්ජොයි කරන්න මාරම මාර නියම තැනක් ඇවිල්ලා බලන්න. ඇත්තටම ලොකු ප්‍රයිස් එකක් වෙන්නෙත් නැහැනේ, ලොකු ගාණක් වෙන්නෙත් නැහැනේ. සාමාන්‍ය අපිට ෆෝට් කරන්න පුළුවන් ගානක්. ඉතින් බඩක් ඇවිල්ලා බලන්න, අපිත් ගොඩාක් කාලයක් ප්ලෑන් කළ තමයි ආවේ. ඉතින් අපි වොලිබෝල් සෙල්ලම් කරන්න කියලා ආවේ. සෙල්ලම් කරන්න අපිට දුරින් පේනකොට නෙට් එකක් තියෙනවා කියලා, මොකවත් නැහැ ඇවිල්ලා බලද්දි. දැන් අපි පූල් එකට යන්න තමයි හදන්නේ, මේ වහින්න වගේ ඊට කලින් ඉක්මනින්ම පූල් එකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි චෙක්ඉන් උනේ 10ට විතර. දැන් 5ට චෙක් අවුට් වෙන්න ඕනේ. දැන් වෙලාව 3:30. ඉතින් ටිකක් වහිනවා. ඊවිනිං ඊවිනිං ස්නැක් එකක් හම්බෙනවා. ඕගොල්ලෝ ගන්න මං එන්න. ඊවිනිං ස්නැක් එකක් හම්බෙනවා. ඒක තාම හම්බුනේ නැහැ. ඒක හම්බුනහම කියන්නම්. මං හිතන්නේ මොන හම්බෙද කියලා දන්නේ.
බලමු. හම්බරම් පස්ස කරන්න බෑ. ඒගොල්ලෝ ෆොටෝස් ගන්නවා. ඉතින් මෙතනින් එහා පැත්තේ ස්කූල් එකක් තියෙනවා. ඒකෙත් ගොඩක් අය හිටියේ නැහැ. ඒ දැන් මේක අර මේ මූදේ තියෙන view එකත් එක්ක මෙතන හරි ලස්සනයි නිසා අපි හිතුව මේ pool එකට එනවා කියලා. හරි අපිට කේක් එකයි මෙන්න මේ වගේ tea එකකුයි හම්බුනේ. දැන් ඒකේ හරිම experience එක අපි අසීමගෙන් අහමු කියන්නේ. අසීම දැන් ඔයා කියපු දේවල් කියන්න. මොනවාද ඔයාට ඒ tea එකයි මේ කේක් කැලගෙන හිතෙන්නේ? Dry and then it doesn't have that freshness. එහෙම තමයි. අපි ඉතින් මීට වඩා දෙයක් මේකේ බලාපොරොත්තු වුණා. අසීමගේ නම්බර් එකත් වල හැදාන්න. රාහි මේ ඊට පස්සේ ආයෙපස්සේ. දැන් හවස 4:00 විතර ඇති. ඉතින් අපි ඉවෙනින් ස්නැක් එක අරගෙන දැන් ගෙදර යන්නේ ගොඩාක් එන්ජොයි කරා ඇත්තටම. මාර්ම සතුට දවසක්. ඉතින් දැන් අපි යන්න යන්නේ. ඉතින් අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. දැන් යන ගමන් දැන් ඉතින් ගල්කිස්සට යන්නත් ඕනේ චුට්ටක් රැවෙයි යද්දි. ඉතින් වීඩියෝ එක මෙතනින් එන් කරනවා. වීඩියෝ එකත් එක්ක ඇඳලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඉතින් මේ වීඩියෝ එක දිනකෑ නිර්මාණ channel එකේ තමයි upload කරේ. මොකද මගේ channel එකේ upload කරන්න බැහැනේ. මම සොවින් දේවල්නේ කරන්නේ. ඉතින් ඒකට ඒක related නැති නිසා මේ channel එකේ තමයි මේක upload කරේ. ඉතින් හැමෝටම ස්තුතියි.